ඇමතිතුමා විරුද්ධ පක්ෂවල කියනවා මුස්ලිම් රටවල් මේ ආණ්ඩුවට උදව් කරන්නේ නැහැ කියලා. ඒකට ඔබතුමා ඒක සම්පූර්ණ බොරුවක්. ඒ දේශපාලනේනේ. ඒගොල්ලන්ගේ දේශපාලන. ඒගොල්ලෝ හිතන්නේ ලෝක බැංකුවෙන් උදව් කරන්නේ නැහැ. ලෝක බැංකුවෙන් දුන්නා ඩොලර් මිලියන 500ක්. ඩොලර් මිලියන භාගයක් දුන පාරවල් ගන්න. සෞදි ෆන්ඩ් එකෙන් අද අපිට දීලා තියෙනවා තව පාරවල් ගණනාවක් හදන්න. ඒ නිසා ඒ දේශපාලනේ ඉගලන්ට උනේ බෙදන්න. ඉගලන්ට උනේ මුස්ලිම් අය බෙදන්න. ඉරන් ඕනේ දෙමළ හින්දු අය බෙදන්න. ඉරන් ඕනේ කතෝලික අය බෙදන්න. ඒක තමයි විපක්ෂේ කාර්යභාරය. ඒගොල්ලෝ හදන්නේ කොහොම හරි බෙදන්න. අපේ ආණ්ඩුව බෙදන ආණ්ඩුවක් නෙමෙයි. අපේ ජනාධිපතිතුමාවෙන් පස්සේ මුළු රටම ආරක්ෂා කරනවා රටේ ජනතාව. අද මුස්ලිම් අයගේ ප්‍රශ්නකුත් නැහැ. කතෝලික අය ප්‍රශ්නකුත් නැහැ. බෞද්ධ අයගේ ප්‍රශ්නකුත් නැහැ. මෙලේ බර්ගර් අයගේ ප්‍රශ්නකුත් නැහැ. ඔය 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 බංකොලොත් වෙච්ච අය තමයි මේවා කියන්නේ. ඇත්තටම මුස්ලිම් රටවලට සම්බන්ධකම් තියෙනවද මේ රටට? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පටන් ගත්තේ පලස්තීනයේ. මුස්ලිම් රටවල් කියන්නේ අපේ හිතවත්, අපේ මිත්‍රයෝ. ඒවා තමයි මේගොල්ලෝ කඩන්න හදන්නේ. ඉතින් අපි අපේ බොහොම මිත්‍රශීලී ජාත්‍යන්තර සම්බන්ධකමක් තමයි ගොඩබ රාජපක්ෂ ජනාධිපතිතුමා තියන්නේ. ඒ ඔක්කොම ඡන්ද ගන්න ජාතින් බෙදෙන. ඡන්ද ගන්න ආගම් බෙදෙන. ඒක තමයි ඒගොල්ලෝගේ ප්‍රේමදාස මහත්තයාගේ පෙරුවා. අවසාන වශයෙන් මඩකලපු විසිරිකේ ඉල්තියම් පීඩාවටපත් ප්‍රදේශය. තවම භාගයට විතරක් පාරවල් මේ විදිහටම තියෙනවා. අනාගතයේදී ඔබතුමා ප්‍රමුඛත්වය දෙනවාද මඩකලපු? යුද්ධයට අහුවෙච්ච මේ ප්‍රදේශවල ජනතාවට වැඩියම වැඩ කරුවේ මහින්ද රාජපක්ෂ ජනතාවට. දැන් ඒ ජනතාව වැඩි හරියක් ඡන්දේ දුන්නානේ කිය ආණ්ඩුවට, යහපාලන ආණ්ඩුවට. ඉතින් වුණාද දෙයක්? මොනවාද ඒගොල්ලෝ හැදි ඔබතුමාලා කියන්න බලන්න ඒගොල්ලෝ කරපු සේවය වැඩියම පාලං හදලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයා කාට වැඩියම පාරවල් හදලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩියම දැන් පාරවල් හදන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොනවාද ඒගොල්ලෝ කෙරුවේ මේ මුස්ලිම් ජනතාව රෙදවිජ ජනතාවට කියන්න බලන්න කරපු එක දෙයක් කියන්න මේ මඩකලපු දිස්ත්‍රික්කයට තිරිකුණාමල දිස්ත්‍රික්කයට අම්පාර දිස්ත්‍රික්කයට කරපු කිසි දෙයක් නැහැ ඡන්දෙන් හුදුන්නත් අඩු ප්‍රතිශතයක් හම් වුණත් අපි මේ මුළු රටේම ජනතාවට අපි ජනාධිපති මාදරේ අපි මුළු රටටම වැඩ කරා. එතකොට කියන්නේ ඒ වෙනුවෙන් මඩකලපු දිස්ත්‍රික්කයේ තියෙන පාරවල් අනාගතයේදී හැම පාරක්ම හදලා දෙනවා මඩකලපු දිස්ත්‍රික්කයේ. හැම පාලමක්ම අපි හදලා දෙනවා. ඒක ඉතාමත් වගකීමෙන් මම කියන්නේ. ඡන්ද බලක් නෙමේ රටේ මිනිස්සුන්ගේ ජනතාවගේ ජනතාවගේ ආර්ථික දියුණුව වෙනුවෙන් රට දියුණුව වෙනුවෙන් කියන තැන තමයි අපි. අවසාන වශයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඔබතුමා මොනවද කියන්නේ? උතුරු නැගෙනහිර ජනතාවට කියන්නේ රැවටුන ඇති. රැවටෙන්න එපා. වෛරෙන් ජීවත් වෙන්න එපා. හරි. ඒක තමයි මම කියන්නේ. හරි. මේ UMP ප්‍රේමදාසලා මේ දිසානායකලා ඔක්කොම එක කල්ලියක්. ඕගොල්ලන්ගේ ඡන්ද විතරයි අරන් යන්නේ. අපි ඡන්ද ගන්නෙ නැතුව ඕගොල්ලන්ට වැඩ කරා. උතුරු නැගෙන ජනතාවට කියන්නේ අහුවෙන්න එපා. හරි. හොඳ නායකයෝ ඉන්නවා. මේ විලෙන්ද්‍රන්ලා වගේ පක්ෂ දේශපාලනින් ඉන්නවා. එකතු වෙලා වැඩ කරන්න කියලා තේරි ඉල්ලීම තමයි අපි කරන්නේ. ඔබ තමයි. හරි. දෙවියන් රැඳිනවා.